සක් වේවා ආදරමේ තාත්‍ය පුතේ දිවි ජීවිතයේ තුල මෙනෙහි කරමින් ජීවත් වෙන්න කවුරු හරි පුරුදු වුණොත් ඒ ජීවිතේට සැබෑ සතුටක් ලැබෙන්න පටන් ගන්නවා. ගොඩක් අයට ජීවිතවල ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඇයි? ඒගොල්ලෝ අවදි වෙනකොට සිත කලබලයි. අවදි වෙනකොට සිතට ශාන්තියක් නැහැ. එතන මේ උදේ පාන්දර අවදි වෙනකොට සිත කලබල වෙලා සිතට ශාන්තියක් නැති වුනේ ඇයි කියලා ඇහුවොත් රාත්‍රියේ ඉතිසර වෙනදා රාත්‍රියේ නිින්දට යන්න මත්තෙන් අනනා නිදාගත්තා, කලකිරලා නිදාගත්තා, එපා වෙලා නිදාගත්තා, තෙහෙට්ටු වෙලා නිදාගත්තා, ජීවිතේ කර්කශ කරගෙන නිදාගත්තා. එතකොට කවුද වැරදිකරු කියලා ඇහුවොත් කාරී එතකොට කියනවා අරයා නිසයි එහෙම වුනේ, ඒගොල්ලෝ නිසයි මෙහෙම වුනේ, මේගොල්ලෝ නිසයි මෙහෙම වුනේ, අර සිදුවීම නිසයි එහෙම වුනේ, අර බාණ්ඩේ නිසයි එහෙම වුනේ. ගොඩාක් දේවල් කියනවා කියන්න. නමුත් ඇත්තටම කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මම ඒ ප්‍රශ්නේ දිහා බලපු විදිය, මම ඒ කරදරය හැන්ඩල් කරපු විදිය. ඉතින් ඕක පොඩි කාලේ ඉඳලා කියලා දුන්නේ නැත්තම් අම්මේ තාත්තේ පුතේ විෂය ධාරාව දරුවන්ට දැන් දන්නවා, ගණන් ටිකක් දන්නවා, විද්‍යාවක් දන්නවා, ඉංග්‍රීසිත් පුළුවන්, ඔක්කොම පුළුවන්. හැබැයි ජීවත් වෙනකොට ඒක ඇතුලේ සතුටක් නැති, ආදරයක් නැති, මේ මොහොතේදී සාමයක් නැති ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ උගක්කම කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කාර්ය තැනට ඔබින විදියට ජීවත් වෙන්න දන්නාකම. තැනට ඔබින විදියට, පුද්ගලයාට ඔබින විදියට මේ හැසිරෙන්න දන්නේ නැත්නම්, ජීවත් වෙන්න දන්නේ නැත්නම්, මම මේ මොහොතේදී මගේම දෙයක් මේ පිළිල කරගන්නවා, මම මෙහෙමයි ජීවත් වෙන්න යන්නේ කියලා තමයි ජීවත් වෙන්නේ. මොකද වෙන්නේ? ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන විදිය සමහර වෙලාවට ඒ සමාජයට සරල යන්නේ නැතුව යන්න පුළුවන්. එතකොට සමහර අය කියාවි ඔය හැරමිටි අදහස්නේ වාට තියෙන්නේ, ඔයා වෙනස් වෙන්න කැමති නෑනේ. එනිසා තමයි මේ තාත්ති පුතේ දුවේ රැට නිින්ද යනකොට, නැන්දර යනකොට වෙනස් වෙන්න කැමැත්තක් ඔබේ මොළේට දාන්න. එතකොට ඊළඟ දවසේ උදේ පාන්දර නැගිටිනකොට වෙනසක් ඇති කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයකුත් එක්ක ඔබ ජීවත් වෙවි. වෙනසක් ඇති කරලා ඒ වෙනස භුක්ති විඳින, හැම කෙනාගේම ගෞරව ආදරයට පාත්‍ර වෙන දවසක් බවට පත් වෙවි. එනිසා ඔබේ මගේ ජීවිතය තුළ නින්දට යාම ගොඩක් වැදගත්. නින්දට යන මානසිකත්වයේ ගොඩක් වැදගත්. නින්දට යන ස්වභාවයේ ගොඩක් වැදගත්. එනිසා රාත්‍රියේදී ඔබේ ජීවිතය තුළ තියෙන අනවශ්‍ය සියලුම කිලිටි, අනවශ්‍ය සියලුම ප්‍රශ්න, අනවශ්‍ය සියලුම වේදනාවන්, සමාජයේ විසින් ඔබට එල්ල කරපු චෝදනාවන්, සමාජයේ විසින් ඔබට දැක්වු පීඩනයන්, මේ ඔක්කොම පැත්තක තියන්න. පැත්තක තියලා කියන්න මම මේ දේවල් ටික විතරයි මතක් කරගන්නේ කියලා. මම මේ දේවල් ටික විතරයි මගේ මොලේ ඇතුලේ තියාගන්නට යන්නේ, මගේ ජීවිතයේ තියාගන්නට යන්නේ මේ දේවල් ටික විතරයි. එතකොට වේදනාවක් ඔබ තියාගන්නේ, කලකිරීමක් ඔබ තියාගන්නේ, ප්‍රශ්න ටික තියාගන්නේ, කරදර ටික තියාගන්නේ. එහෙනම් ඔබේ ජීවිතය ඇතුලේ හැමදාම උදේ පාන්දර නැගිටිනකොට ආදරයයි, ප්‍රීතියයි, සාමයයි ජීවමාන වස්තුවක් බවට පත් වෙනවා. එහෙනම් ජීවිතය කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ඇත්ත. හැබැයි මේ ජීවත් වෙන්න තියෙන ප්‍රින්සිපල්ස් ඔක්කොම එකයි. ඇමරිකාවේ ජීවත් වුණත්, ලංකාවේ ජීවත් වුණත්, ඔමාන් වල ජීවත් වුණත්, මොන රටේ ජීවත් වුණත්, ජීවත් වෙන්න තියෙන ප්‍රින්සිපල්ස් එකයි. එනිසා රත්නන් මේ තාත්ති පුතේ දුවේ ඔබගේ ජීවිතය වටිනා වස්තුවක් කරගෙන ආදරවන්ත ජීවිතයක් ගත කරලා බොහෝ දිනෙකට සැනසීම උදා කරලා දෙන්න.
දේව ශක්තිය, දේව බලය දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න චිසපීටයි.